අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ස්වාතින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. පුවත් සිරස්තල ප්‍රථමයෙන්. විසි හතරවන මරණයත් වාර්තා වෙද්දී මෙරට කොරෝනා රෝගීන් ගණන 12,000ක් ඉක්මවයි. වෛරසයේ මඩින්න පිළියම් ලැබෙන තෙක් රට වසා තැබිය නොහැකි ජනපති කියායි. කොරෝනාව පාලනය වූ සැනින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට අතහිත දෙන්න ප්‍රංශයත් සූදානමි. විසින් පත්කිරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කතානායක නිලවිවසීති. මෙවර අයවැය මෑත යුගයේ අභියෝගාත්මක අයවැය බව ඇමති කැලිය කියායි. ට්‍රම්ප්ද බයිඩන්ද තවත් ප්‍රාන්ත 9ක ප්‍රතිඵල අතරමඟ. ප්‍රථමයෙන් දේශය පුවත්. මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්ම වූවා. ඒ අද දිනේ වාර්තා වූ නව කොරෝනා ආසාදිතින් 274 දිනකුද සමගින්. මේ අතර මෙරට 24 වන කොරෝනා මරණයද අද වාර්තා වුණා. හදිසි අනතුරකින් මියගිය පුද්ගලයෙකුද කොරෝනා රෝගියෙකු බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා. මෙරටින් වාර්තාවන 24 වන COVID-19 ආසාදිත මරණය කොළඹ 13 ප්‍රදේශිනුයි වාර්තා වන්නේ. 79 හැවිරිදි කාන්තාවක වන ඇය මියගොස් ඇත්තේ සිය නිවසේදී. මෙම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්වින් පසු වූ බවත් නිදන්ගත රෝගවලින් පෙළුණු බවත් වාර්තා වනවා. කෙසේ වෙතත් ඇය මිය යාමට ආසන්නම හේතුව COVID-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්වයක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර කොළඹ 13 ප්‍රදේශයේම 78 හැවිරිදි පුද්ගලයෙකු නිවසේ සිදු වූ ඇදවැටීමකින් හිසට බරපතල හානි සහිතව ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මිය ගොස් තිබෙනවා. අද සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ඔහුද කොවිඩ් ආසාදිතයෙකු බවයි. මේ යාමට බලපෑ ආසන්නම හේතුව අනුව එම මරණය කොවිඩ් ආසන්දන වීමෙන් සිදුවක් ලෙස නොසලකන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ. මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව අද දිනේදී 12,000 ඉක්ම වූවා. එම සංඛ්‍යාව 12,018. මේ සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 8,540 දක්වා ඉහළ ගියා. පරිපාලන දිස්ත්‍රික්ක 25න් 25කටම රෝගේ ව්‍යාප්තිලා ඉවරයි. එහිඳ සමස්ත රට තුළම කොරෝනා රෝගීන් ඉන්නවයි කියන කාරණය බැරෑරුම් කාරණයක්. වෙන කවරදාටත් වඩා අභියෝගාත්මක තත්ත්වයකට තමයි කොරෝනා සම්බන්ධයෙන් අපි කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ සේවකයෙකුට කොරෝනා ආසාදිනි වී ඇති බවට හඳුනා ගැනීමත් සමග ඉසුරුපාය ඊයේ තාවකාලිකව වසා තෙමුණා. එම පරිශ්‍රය විෂබීජ හරණය කිරීමෙන් අනතුරුව හෙට සිට යළි විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ. සෞඛ්‍යංශවල නිර්දේශ අනුව තමයි අපි තාවකාලිකව සේවකයන්ට පරිශ්‍රයෙන් අපි ඉවත් කරේ. ඒ කොවිඩ් වැළඳුණු නිලධාරියා සිටපු ආශ්‍රිතයන් ටික 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනෙක් පමණක් ඒ අවශ්‍ය කටයුතු වලට පරීක්ෂණ වලට නිරෝධායන කටයුතු වලට යොමු කරලා මේ පරිශ්‍රය නැවත විසබීජ හරණය කරලා ඉන්න කළා නැවත යථාර්ථවත්වයට පත් කරලා අපි නැවත අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරගෙන යනවා. දියවැඩියාව, හෘදය රෝග, අධික රුධිර පීඩනය වගේ රෝගවලින් පෙළෙන අයට විවිධ අවස්ථාවල් වලට රෝහල් වලට යොමු විය යුතු අවස්ථාව තියෙනවා. මේ අපේ රෝහල් පද්ධතිය හැම වෙලේම මේ සියලුම ප්‍රතිකාර සඳහා විවෘතව තියෙනවා. ඒ වගේම රෝහල් නිසි පරිදි සුරක්ෂිතව තියෙනවා. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන බොහොම පැහැදිලිව වෙන් කළා. ඒ කටයුතු වෙනම සිද්ධ වෙනවා. ඒ නිසා හදිසි තත්ත්වයක් ඇති වුණොත් ළඟම තියෙන රජයේ රෝහලට යන්න කියලා අපි කාරුණිකව ආරාධනා කරනවා. කොරෝනා වසංගතයත් සමඟ නිරෝධායනයට ලක් කර ඇති පවුල් සඳහා එක් පවුලකට රුපියල් 10,000 බැගින් බඩු මල්ලක් ලබා දෙනවා. ඒ පිළිබඳ අදහස් දක්වන දිසා ලේකම්වරුන්. දැනට ගාල්ල දිස්ත්‍රික්කයේ නිරෝධායන පවුල් 1912ක් ඇති බවට වාර්තා කරලා තියෙනවා. හෙට දවස වෙනකොට ඒ සියලුම පවුල් සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ බෙදා දීම අපි අවසන් කරනවා. නිරෝධායන පවුල් වලට අලුතින් එකතු වෙන පවුල් සඳහා වන ඒ සහනාධාර ලබා දීමට අපි සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.
ඒ අනුව ඒ පවුල් සඳහා රජය විසින් පියල් 10000ක බඩු මල්ලක් ලබා දෙන්න අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට අපිට ලබා දීලා තියෙනවා. හෙට දවසේ සිටම ඒ සියලුම නිරෝධායන වෙන පවුල් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ඔවුන් වෙත ලබා දෙන්න. දිස්ත්‍රික්කේ පුරා පවුල් 1407ක් පමණ නිවාස නිරෝධායනයට ලක් කරලා තිබෙනවා. මෙම නිවාස නිරෝධායනයට ලක් කර ඇති පවුල් සඳහා රජයේ රුපියල් 10000 වැඩසටහන මුදල් ප්‍රතිපාදන අද දින ලැබුණා. ඒ අනුව මේ සෑම පවුලකටම රුපියල් 10000ක බඩු මල්ල හෙට දින නුවරඑළිය දිස්ත්‍රික්කේ බෙදා දීමේ කටයුතු ආරම්භ කරනවා. වෛරසය මර්ධනයට පිළියමක් සොයාගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බවත් සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් සියලු දිනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. කොවිඩ් මර්ධනය සඳහා සැකසුණු සුවෙන් සිටිමු ඩිජිටල් ව්‍යාපෘතිය හඳුන්වා දීමේ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ පව ප්‍රකාශ කළේ. කොවිඩ් ආසාදිතයාගේ සමදතා සොයා ගැනීම හා වාහකයාගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝගයයි. සුවෙන් සිටිමු ස්ටේ සේෆ් ඩිජිටල් ව්‍යාපෘතිය මෙම කැටලු දෙකටම එකවර විසඳුම් ලබා දෙනවා. කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙන ලැබුවේ. ඒ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ජයන්තද සිල්වා මහතා විසින් ස්ටේ සේෆ් gov.lk වෙත පිවිසීමෙන් සෑම ආයතනයකටම අනන්‍ය QR කීතය ගත හැකි. ලබන සෙනසුරාදා සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජනතාව වගකීමෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. අපිට රටත් ඇරලා තියන්න ඕන. කොවිඩ් පාලනය කරගන්න ඕන. එහෙමනම් අපි මොනවද කළ යුත්තේ? ඒක තමයි මේකේ වැදගත් කොටස. අපි තීරණ ගන්න හැටියට මොකද්ද කළ යුත්තේ? ඊට පස්සේ ඒක සාමාන්‍ය මිනිසුන් හැටියට මොනවද ගත යුතු දේවල්? මේවල් ගැන ටෙස්ට් කරන අය හැටියට මොකද්ද කළ යුත්තේ? මේ ගැන කන්ට්‍රෝල් කරන අය හැටියට මොනවද කළ යුත්තේ කියන එක මේ ඔක්කොම චිත්‍රය හිතේ තියාගෙන තමයි අපි මේව කරන්නට ඕන. අපිට ඉස්කෝල වහන්න කියත හැකි අවුරුදු ගානක ඉම්පැක්ට් එකක් එන එකේ. ඉකොනොමි එක පැත්තෙන්, සෞඛ්‍ය පැත්තෙන් මේ හැම එකකින්ම ලොකු ඉම්පැක්ට් එකක් එනවා රටක් වහගෙන ඉන්නීමේ. කොච්චර කිව්වත් ජනතාවට හරි අමාරුයිනේ මේක කරවන්න. කීප දෙනෙක් හරි ඉන්නවනේ මේක පිළිපදින්නේ නැති. ඉතින් ඒක අපි කොහොමද සුපවයිස් කරන්නේ? ටෙස්ටිං ටික කරලා, හරියට ට්‍රේසිං ටික කරලා, මේගොල්ලන්ව ක්වරන්ටයින් කරන එක හරි විදියට කරලා ජනතාව දැනුවත් කරොත් මේවා තමයි ගොල්ල පිළිපදින්න ඕන කියන එක. එතකොට අපිට පුළුවන් මේ රට ඇරලා ඉස්කෝල අරින්න මේවා ටික කරගන්න පුළුවන්. ඒක තමයි ඉතින් අපේ ඉලක්කය විය යුත්තේ. නව ගුවන් හමුදාපති එයා මාෂර් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා. මෙරට 18 වෙනි ගුවන් හමුදාපති රැලිස පත්තු එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුව පැවැතුණේ ජනාධිපති කාර්යාලයේදී. 1990 වසරේ සුපසොනික් F7 හා 1995 වසරේදී කෆීර් ජෙට්යානා තිවිනට කියන ආ නියමකු ලෙස පතිරණ මහතා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. කෆීර් ජෙට් බලගනේ අනදින නිලධාරිය ලෙස කටයුතු කළ ඒ මහතා LTTE ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දක්ෂතා දැක් වූ නිලධාරියේ. COVID-19 වසංගතය පාලනය වූ වහාම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ප්‍රංශය පවසනවා. ප්‍රංශ රජයේ හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද උනන්දුවක් දක්වන බවයි ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලවටු මහතා අතර හමුව අර්ලියගහ මන්දිරයේදී සිදු වුණා. කොරෝනා මර්ධනයට ශ්‍රී ලංකා රජය ගන්නා පියවර ප්‍රංශ තානාපතිවරයාගේ ඇගයීමට ලක් වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම වසංගත තත්ත්වයේ පාලනය රජයේ ප්‍රමුඛතාව වී ඇති බවයි. රාජ්‍යංශයේ සෙවකින් රැසක් දැනටමත් ප්‍රංශයේ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලැබමින් සිටින බවත් දෙරට අතර තවත් ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි බවත් තානාපතිවරයා පැවසුවා. ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා ප්‍රංශ වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් තිබෙන බවද ලැවටු මහතා පැවසුවා. ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1693 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෙලන් බැංකුව රුපියල් ලක්ෂ 50ක ජාතික ජල සම්පාදන හා ජලාපවාන මණ්ඩලය රුපියල් 1,51,36,648ක මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. අදාළ චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වුවා. ව්‍යාපාරිකයෙකු වන ගිහන් එස් ජයසිංහ මහතා රුපියල් 1,00,000ක මුදලක් ජනාධිපතිතුමා වෙත පාර දුන්නා. චෙක්පත් හෝ ටෙලිග්‍රාප් සම්ප්‍රේෂණය මගින් මෙන්ම www.itukama.lk වෙබ් අඩවි ඔස්සේ ඉටුකම අරමුදලට දායක විය හැකි. සහල්වලට අද සිට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රතු සහ සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් අලෙවි කළ හැකි වන්නේ රුපියල් 89 බැගින්. නඩු කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 92යි. සම්පා සහල් කිලෝග්‍රෑම්යක් සඳහා රුපියල් 94ක් ලෙසයි උපරිම සිල්ලර මිල නියම කර ඇත්තේ. විසිවැනි ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත්කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කථානායක නිල නිවසේදී අද පස්වරුවේ පැවැත්වුණා. ඒ කථානායක මහින්දයාපාබේ වර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයවන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විපක්ෂ නායකවරයාගේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂීම් යන මහතුරුන්ද එක්ව සිටියා. පැයකට වැඩි කාලයක් පැවති මෙම රැස්වීමේදී සියලු දෙනා පිළිගත් කථානායකවරයා ඉදිරියේදී වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමට සැමට ආරාධනය කළා. අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් 20 සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්‍රියාපටිපාටිය පැහැදිලි කළා. ඉන් පසුව ඉදිරිදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටීන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ඒ පිළිබඳ ගතයුතු පියවර සම්බන්ධයෙන්ද එකඟතාවකට පැමිණියා. පාර්ලිමේන්තු සභාවේ මීළඟ රැස්වීම ලබන 10 පෙරවරු 10 පැවැත්වීමට තීරණය කෙරුණා. මෑත යුගයේ අභියෝගාත්මක අයවැය මෙවර ඉදිරිපත් කිරීමට රජයට සිතුවී ඇති බව අමාත්‍ය කේලි රමුකල්ල මහතා පවසනවා. කුණ්ඩසාලේ මැතිවරණ කොට්ටාශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍ය කේලි රමුකල්ල මහතා මේ බව කියා සිටියා. මාර්ග කිලෝමීටර 28ක් මෙම ව්‍යාපෘති අර්ථයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමට නිමිතයි. ප්‍රජාශාලාවක් සංවර්ධනය කිරීම හා ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයක් සංවර්ධනය කිරීමද ව්‍යාපෘතියට ඇතුළත්. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් ඒ පිළිබඳ බොහෝ මහජන නියෝජිතින් ප්‍රසාදය පළ කරන බවද අමාත්‍යවරයා පැවසුවා. ඉදිරි අයවැය ආන්දෝලනාත්මකයි, යම් කිසි ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මොකද හේතුව රටේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි, අසාමාන්‍ය තත්ත්වයක්. අසාමාන්‍ය තත්ත්ව තුළ මේ රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම අපට තිබෙනවා. ඒ නිසා ප්‍රමුඛත්වය රටේ ජනතාව ජීවත් කිරීම සහ රටේ පොදු සංවර්ධන වැඩ පිළිබඳව සම්බන්ධව සහ ඒ ආකාරයෙන් අපි ඒ සම්බන්ධව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සායනික රෝගීන්ට රජයේ රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීම හෙට සිට යළි ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතු නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීමට ශ්‍රී ලංකා තැපැල් සේවය සමග ඒකාබද්ධ වැඩසටහනක් සකස් කර තිබෙනවා. ඒ අනුව නැවතත් හෙට සිට රෝගීන්ගේ නිවෙස් වෙත මෙම ඖෂධ ලබා දීම සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඒ සඳහා රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය, දුරකථන අංකය ලබා දීම අත්‍යවශ්‍ය වනවා. තමාගේ සායනික පොත සමග නිවැරදි ලිපිනය ලබා දී නොමැති නම් දුරකථන ඇමතුමක් රෝහලට ලබා දී එය යාවත්කාලීන කරගත යුතුයි. ඒ අනුව ලියුම් බෙදන නිලධාරියා මගින් අදාළ ඖෂධ රෝගීන් වෙත ලබා දීම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගලයේ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් බාර දුන්නා. දෙවන පැරකුම් රජ දවසින් පසුව ඉතිහාසයේ පළමුවරට රාජ්‍ය අනුග්‍රහයටතේ පැවැත්වෙන කඨින චීවර පඬු පෙවීම හා කඨින මහා පිංකම ලබන 7 සහ 8 යන දිනවලදී ඓතිහාසික සෝමාවතිය පුදබිමේදී පැවැත්වීමට නියමිතයි. කඨින චීවරය නිර්මාණය කරන්නේ බතික් අත්‍යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යාංශයයි. පඬු පෙවීමට පූජා කරන ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය නිල් නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා රාජමාත්‍ය දයසිරි ජයසේකර මහතා වෙත අද බාර දුන්නා. රටවැසියන්ට හා ලෝකවාසීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සංවිධාන කෙරෙන ITN විශ්ව ආශිර්වාද හෝරාව ලබන සෙනසුරාදා පැවැත්වෙනවා.
කොරෝනා ව්‍යසනයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට මෙන්ම ලෝකවාසීන්ට සහනයක් ප්‍රාර්ථනා කරමින් මෙම විශ්ව ආශිර්වාද පූජාව පැවැත්වීමට කටයුතු ද තිබෙනවා. ITN මාධ්‍යාලය සංවිධාන කරන මෙම පූජාවේදී සෑම ආගමිකයෙකුටම තමන්ගේ ආගමට අනුව ආශිර්වාද සිදු කළ හැකි. ලබන හත්වනදා පසු රුපහේ සිට 6:30 දක්වා මෙය සජීවීව ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු ද තිබෙනවා. නවගමු දේවාලයේදී සත්පත්තිනි මෑණියන්ට භාරවීම මෙහිදී සිදු කෙරෙනවා. සෑම ආගමිකයෙකුටම මෙම වේලාව තුළදී සිය නිවසේ සිට ආශිර්වාද පූජාවට එක්විය හැකි. බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික පුද පූජාවන් මේ අනුව සිදු කිරීමටද නියමිතයි. අද මුළු ලෝකයේම කොවිඩ් වසංගතය නිසා අකර්මණ්‍ය වෙලා ජනතාව මානසික සහනයක් අපේක්ෂා කරන අවස්ථාවේදී ආගමික භක්තිය මුල් කරගෙන සහනයක් ලබා දීම සඳහා ITN විශ්ව ආශිර්වාද හෝරාව මුල් කරගෙන ආමන්ත්‍රණය කරනවා මේ රටේ ජනතාවට විහාරස්ථානවල ඒ වගේම පූජ්‍යස්ථානවල කාන්ඨාර නාද කරමින් පහන් දල්වමින් ඒ වගේම නිවස්වල සිටින ඔබ හැම දෙනාම මේට සම්බන්ධ වෙමින් පහන් දල්වා එක්සිත්ව අපි හැම දෙනාම අදිෂ්ඨාන පූර්වකව ප්‍රාර්ථනා කරමු මේ සත්‍යක්‍රියා බලයෙන් ජනතාවට පීඩාකාරීව පවතින කොරෝනා වෛරසය මේ ලෝකයෙන්ම දුරීභූත වේවා කියලා. රටවාසී සියලු දෙනාටම තුමුරුවන ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණයේ බලයේ ප්‍රාර්ථනා කරමින් සිදු කරන ලබන මේ උතුම් වූ පින්කම සඳහා සම්බන්ධ වන ලෙස අපි හැම දෙනාටම ඉතා කරුණාවෙන් තුව මතක් කර සිටිනවා. පහනක් දල්වා තමන්ගේ ආශිර්වාදය මේ වාතලයට එකතු කරන ලෙස ඔබ සැම දෙනාටම ඉතා කරුණාවෙන් තුව මතක් කර සිටිනවා. ඒ වගේම උතුම් වූ කිරිවිහෙර චෛත්‍ය රාජන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඒ වගේම අෂ්ටබල රූපෝදි රාජන් වහන්සේගේ ආශිර්වාදයෙන් කතරගම දෙවිඳුන් ප්‍රධාන සියලුම දිව්‍ය රාජන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් රටවාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක්ව නිරෝගීමත්ව කටයුතු කරන්නට මේ කොරෝනා වසංගතය අපේ රටෙන් මුළු ලෝකයෙන්ම තුරන් වෙලා හැම දෙනාටම සතුටින් ජීවත් වන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරමු. මුළු විශ්වයේම ජීවත් වෙන සියලුම ජනතාවම ආරක්ෂා කිරීම පිණිස ITN විශ්ව ආශිර්වාද හෝරාව සංවිධාන කරගෙන තියෙන මේ මොහොතේදී ශ්‍රී ලංකාව තුළත් මුළු ලොවම සිටින මුස්ලිම් ප්‍රතිපදින්ගේ මහිලා සිටනවා තමන් තමන්ගේ නිවස්වල ඉඳගෙන මෙම ගෞරවනීය ආශිර්වාද පූජාවට සම්පූර්ණයෙන්ම සහයෝගය ලබා දීලා තමන් තමන් අදහන ආගම අනුකූලව දෙවියන්ගෙන් එය අවස්ථාවේදී මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරලා මේ විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය තුරන් වෙලා ගියලා ශ්‍රී ලංකාව ලෝකවාසී ජනතාවට ඉතාමත් සාමයෙන් සෞභාග්‍යයෙන් ජීවත් වීමට සියලුම දෙනාම මෙම ගෞරවනීය වෙරසටහනට එක්වන්නා ලෙසයි ආදරණීය ජනතාවගෙන් හදවතින්ම මා ඉල්ලා සිටිනවා. මෙම ආශිර්වාදාත්මක පුණ්‍යක්‍රියා සම්භාරය කිසිදු මහජන සහභාගීත්වයකින් තොරව සිදු කෙරෙන බැවින් නිවසේ සිට නොවැම්බර් 7 වැනි සෙනසුරාදා සවස 5ට ITN විශ්ව ආශිර්වාද හෝරාව සමග ආධ්‍යාත්මිකව එක්වී කොවිඩ් වසංගතය අපේ මව්බිමින් සහ ලෝකයෙන් දුර වේවායි ප්‍රාර්ථනා කරමු. රටට ආශිර්වාද පතා ආගමික වතාවත් බොහෝ සිද්ධස්ථානවලදී සිදු කරනවා. රතන සූත්‍රය සජ්ජායනා කිරීම සෑම විහාරස්ථානයකම පාහේ සිදුවන්නේ මේ අනුවයි. මෙවන විට ලෝපුරා සීග්‍රීන් ව්‍යාප්තවයෙන් පවතින කොරෝනා වසංගතයෙන් සියලු දෙනා ආරක්ෂා කර ගැනීම සඳහා ආශිර්වාද කරමින් රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ පින්කමක් මහනුවර අස්කිරි මහාවිහාර පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වුණා. අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම සංවිධානය කර තිබුණා. සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ පින්කම ඊයේ පසුරුවේ ආරම්භ කෙරුණා. එය දින 7ක් පුරා ක්‍රියාත්මකයි. රාගම හොරපේ ශ්‍රී සුදර්ශනාරාමය හා තුඩුවේ ගෙදර ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේද රතන සූත්‍ර දේශනාව සිදු කෙරුණා. දිනකට පැය 3 බැගින් රතන සූත්‍රය සජ්ජායනා කිරීම මේ අනුව සිදුවෙනවා. මේ අතර විහාරස්ථානවල සිදු කරන රතන සූත්‍ර සජ්ජායනාවට සමගාමීව ත්‍රිකුණාමලය තිරුකෝණේශ්වරන් කෝවිලේදී විශේෂ හින්දු ආගමික පූජාවක් ද පැවැතුණා. කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත ලෝකයේම ආරක්ෂා කර ගැනීම ප්‍රාර්ථනා කරමින් මෙම ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. 2019-2020 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ගොනු කළ යුතු අවසාන දිනය ලබන වසරේ පෙබරවාරි 28 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අදාළ කාලය සඳහා ආදායම් වාර්තාව ගොනු කළ යුතු අවසන් දිනය ලෙසට මීට පෙර දක්වා තිබුණේ ලබන 30 වනදායි.
එහෙත් කොරෝනා ව්‍යාපෘතිය පිළිබඳ සැලකිලිමත් වෙමින් 2019-2020 තක්ෂීරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වනදා හෝ ඊට පෙර ගොනු කරන ලෙසයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මේ මස 30 වනදාට පෙර ආදායම් වාර්තා ගොනු කිරීමට අපොහොසත් වන අයට එරෙහිව දඬුවම් පැමිණීමක් සිදුවන්නේ නැති බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. පොහොර හිඟය මග හරවමින් දිවිනි පුරා කඩිනමින් පොහොර බෙදාහැරීම දැන් සිදුවනවා. පොහොර රැගත් නෞකා කීපයක්ම මේ වන විට කොළඹ වරායට පැමිණ තිබෙනවා. කොරෝනා තත්ත්වය හමුවේ වුවද දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම හිඟයකින් තොරව පොහොර බෙදාහැරීම මේ අනුව සිදුවනවා. එම කටයුතු දිරිමත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය මොහන් පීද සිල්වා මහතා පොහොර නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් MN රණසිංහ මහතාට උපදෙස් දී තිබෙනවා. පළාත් කිහිපයකට තද වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, බද්දෙම, සබරගමුව, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, අම්පාර, මන්නාරම, වවුනියාව දිස්ත්‍රික්වලත් මෙලෙස ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු ඇති විය හැකි. මේ අතර රත්නපුර සහ කෑගල දිස්ත්‍රික්වලට නායමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තුලින් අදට අපි සමුගෙන යනවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝවන්.